අපි ඉන්නේ ජනාධිපතිවරණයක් ළඟ එන ඒ දේශපාලන කල්රාමුවක් තියෙන වටපිටාවක. මේ රටේ තමන්ගේ ආදරණීයන් බලහත්කාරයෙන් අතුරුදහන් වීම වලට ගොදුරු කරගත්ත දේශපාලන පක්ෂ කණ්ඩායම් බොහෝ අයත් මේ වෙනකොට මේ දේශපාලන නිලයන් වසර 40ක් විතර පුරා තමන්ගේ දරුවගේ හෝ සැමියාගේ හෝ පින්තූරයක් තුරුළු කරගත්ත මව්වරු, බිරින්දෑවරු පාරයක් පාරක් ගානේ, කෝවිලක් කෝවිලක් ගානේ තමන්ට ලැබිච්ච හැම තැනකම තමන්ගේ සැමියා හෝ දරුවා හොයා දෙන්න කියලා ඉල්ලමින් ඇවිදිනවා. මේ කියන බලය ඇති කණ්ඩායම් සියලු දෙනාටම කන්නලව් කරනවා. ඒක දෙවියන්ට විතරක් නෙමේ, මේ බලය තියෙන නායකින්ටත් බලය තියෙන රාජ්‍ය නිලධාරීන්ටත් කන්නලව් කරනවා. මේ පහුගිය කාලේ පුරා තමන්ගේ ආදරණියන් හොයන මිනිස්සුන්ට මොනවද ලැබුණේ? දෙද කරපු අරගලවලින් එක ප්‍රතිඵලයක් විදිහට ලැබුණා මේ OMP කියලා ආයතනය. ඒ OMP කියන ආයතනේ මොනවද කරන්නේ? අතුරුදහන් වූවන් වෙනුවෙන්ද? නැහැ, අතුරුදහන් වූවන් වෙනුවෙන් වැඩ කරනවා කියලා ඒගොල්ලන් නඩත්තු වෙනවා. දේශපාලන පක්ෂ තමන්ගේ හිතවතුන්ට රස්සාවල් දෙනවා. එච්චරයි මේ වෙනතුරු මේ අතුරුදහන් වූවන්ගේ ආයතනය කරන්නේ. ඒකම මේ වෙනකොට අපි දන්නවා ගැසට් එකක් ඇවිල්ලා තියෙනවා මේ සත්‍ය සොයන්න කොමිසමක් වෙනවා කියලා. මේ අවුරුදු 40 පුරාවටම විවිධ කාලවල විවිධ ආයතන විසින් මේ මිනිසුන්ගේ පැමිණිලි, මිනිසුන්ගේ කතා මේවා ඔක්කොම එකතු කරලා තියෙනවා. මේ හැම කොමිසමකම ඒ තොරතුරු තියෙනවා. හැබැයි ඉතින් මේ කරන සියලුම දෙනා කරන්නේ, මේ සියලුම ආයතන කරන්නේ මේ මිනිසුන්ව නැවත නැවතත් හිංසනයට පත් කරන එක විතරයි. රජයට වගකීමක් තියෙනවා මේ අතුරුදහන් වීමක් කියන්නේ. මේ ලෝකේ තියෙන නරකම අපරාධය, ඒ අපරාධයේ ගොදුරු වෙච්ච අයට යුක්ති ඉෂ්ට කරන්න. අපරාධයකදී ඒක ඉෂ්ට කරන්නේ රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව. මේ ගෙවුණු අවුරුදු 15 පුරා මට මොනවද තියෙන්නේ මේ අයත් එක්ක තියෙන අත්දැකීම? ඒ අයත් එක්ක තියෙන අත්දැකීම නම් මේ අධිකරණ යාන්ත්‍රණය තුළ කල් දැමීම, මේ සාක්කි විනාශ කිරීම, ඒ වගේම යුක්තිය පමා කිරීම කියන එක විතරයි. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න කිසිදු ජනාධිපතිවරයෙක්ගේ මාධ්‍යක ප්‍රතිපත්ති ප්‍රකාශනයක මේ අවුරුදු 40ක් පුරා, දශක 4ක් පුරා තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් යුක්තිය හොයන මව්වරුන්ට මොකද්ද කියන්නේ කියන එක නැහැ. ඒ සියලුම දෙනා හිතනවා මේක වැඩක් නැහැ කියලා. මම පහුගිය කාලේ දැක්කා තමන්ගේ තාත්තා මරා දැමු අය ගැන කතා කරපු එක දියණියක්ට. අනිත් අය යෝජනා කරනවා දැන් අපි රට වෙනස් කරන්න යන්නේ ඔබේ තාත්තා ගැන මතකය ඔබ මකා දමන්න කියලා. තමන්ගේ ආදරණීය පියෙක් වෙනුවෙන් ඒ දරුවන්ට තියෙන අයිතිය මොකද්ද? ඒ අය මොකද්ද උදුරාගෙන තියෙන්නේ ඒ දරුවන්ට සතුටු වෙන්න තියෙන අයිතිය? මොකද මේ ලෝකේ ඉපදිච්ච සෑම දරුවෙකුටම සතුට තිබිය යුතු වෙනවා. ඒ සතුට ලැබෙන්න නම් තමන්ගේ තාත්තාට උනේ මොකද්ද? ඒ අපරාධකාරීන්ට මොකද්ද මේ සමාජය දෙන දඬුවම කියන එක දරුවන්ට දැනගත යුතු වෙනවා. ඒක දැන නොගෙන ඉන්න තාක්කල් ඒ දරුවන් හැමදාම හිතින් දුක් විඳිනවා. ඒක තමා මේ සමාජය තුළ තිබෙන අතුරුදහන් වූවන්ට ගොදුරු වෙච්ච දෙමව්පියන් ඉන්න දරුවන්ගේ තත්ත්වය. ඔබ කියාවි මේකේ සත්‍ය ලැබුණාම ඇති,
මේ අපරාධකාරුන්ට දඬුවම් ඕනේ නැහැ. ඒ අයට සමාව දෙන්න. ඒක තමයි මේ දැන් සමාජයේ ඉන්න බොහෝ දෙනා යෝජනා කරන කාරණාව. ඒ සත්‍ය වගේම යුක්තිය වඩා වැදගත් වෙනවා. අපිට අපේ ආදරණීයන් වෙනුවෙන් සතුටටපත් වෙන්න නම් ඒක තමයි අපි ඉල්ලා සිටින්නේ. සත්‍ය වගේම යුක්තිත්වෙන්න. මම අලුත් ජනාධිපතිවරණ අපේක්ෂක තුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමන්ලා මේ බලහත්කාරයෙන් අතුරුදුවන් වූවන් වෙනුවෙන් දරන වගවීම මොකද්ද? වගකීම මොකද්ද? ඔබලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අහන ප්‍රශ්නවලට පිළිතුරු නොදී තව කොතෙක් කල් යනවද? මොකද ඒක තමයි ඒගොල්ලන් කරන්නේ. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න ඇහුවාම මේ අයට මොකද්ද කරන්නේ කියලා ඒගොල්ලන් පිළිතුරු නොදී ඉන්නවා. ඒක තමයි මේ පහුගිය කාලෙත් මේ දැනට මාස පහුගිය ජනාධිපතිතුමත් මේ වෙනතුරු එකට පිළිතුරු දීලා නැහැ. ඉතින් මං අහන්නේ ඒවාට පිළිතුරු දෙන්නේ නැතුව මෙහෙම මේ මිනිසුන් පාරවල් ගානේ කෝවිල් ගානේ රස්තියාදු කිරීම සදාචාර සමාජයකට දෙන පූරාදර්ශය මොකද්ද? ඕගොල්ලන් විවිධ ආර්ථික දේවල් යෝජනා කරනවා, තව සමාජයේ මෙච්චර හොඳ කරනවා, අනාගත සමාජය ගැන කියනවා. ඒත් ඇයි ඔබලා මේ රටේ දශක ගණනාවක් තමන්ගේ පින්තූරය තුරුළු කරගෙන මැරිලා යන අම්ම කෙනෙකුට උත්තර නොදෙන්නේ? කවදාද මේ අයට අපිට යුක්ති ඉෂ්ට කරන්නේ? මොකද ඒ යුක්තිය තමා වඩා වැදගත් වෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් හමුදාවේ අයට මේ අපරාධකාරීන්ට සමාව දෙන්න, දණ්ඩ මුක්තිය දෙන්න. ඒත් අපිට දණ්ඩ මුක්තිය දෙන්න බැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ යුක්තිය. ඒ යුක්තිය නැතිවෙත් තාක්කල් සල්ලි වලින්වත් වෙන මොනවයින්වත් අපේ හඬ නිහඬ කරන්නත් බැහැ. මේ බලහත්කාරයෙන් අතුරුදහන් වීම වලට ගොදුරු වෙච්ච ජාත්‍යන්තර දිනේදී මේ රටේ අනාගත ජනාධිපතිවරයාට, අනාගතයට එන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිවරුන්ට මං බොහොම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ වගවීම දෙන්න, ඔබගේ වගවීම ප්‍රකාශ කරන්න. මොකද ඔබගේ වගවීම තමා හෙට ඔබ පත්වෙන වීමට අපිට වඩා වැදගත් වෙන්නේ. ඒක එහෙමනම් ඒක දෙන්න. අන්ද්‍ර කුමාර දිසානායක මහතාණෙනි, මේ රටේ සජිත් ප්‍රේමදාස මහතාණෙනි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි, ඔබතුමන්ලා තමා මේකේ පෙරමුණ අරන් ඉන්නේ. මම බොහොම පැහැදිලිව ඉල්ලා සිටින්නේ යුක්තියට ඔබලා කරන ක්‍රමවේදය ගැන. මේ රටේ බලහත්කාර අතුරුදාන් වීමට ගොදුරු වෙච්ච තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් අරග කරන මව්වරුන්ට දරුවන්ට දෙන්න. මොකද හෙට දවසේ දරුවන්ගේ සතුට තමන්ගේ දෙමව්පියන්ට දෙන යුක්තියයි. ඉතින් මම කියන්නේ මෙච්චර කාලෙකට අවුරුදු ගාණක් වෙලා මේ ජනාධිපතිවරුන් කීප දෙනෙක් බලයට පත් වුණා, කිසිම කෙනෙක්ගෙන් උත්තරයක් නැහැ. මේ අතුරුදහන් වුවන්ට සාධාරණයක් නැහැ. එයාලගේ ඉරනම කියන්නේ පාරේ ඉන්න එකද? නෑ, පාරේ ඉන්න එක නෙවෙයි, අපිට යුක්තිය සාධාරණය ඕනේ. ඉතින් හැමදාම ඇත්තටම කියනවා නම් අපිට සුද්දගෙන් රට ගන්නකොට අපිට ඕනේ තරම් දේවල් තිබුණා. තේ, රබර්, ඕනේ තරම් සම්පත් තිබුණා අපිට ජීවත් වෙන්න පුළුවන් විදිහට තිබුණා. නමුත් අපේ දේශපාලඥයෝ අපේ රට බාර අරගෙන අපිට ඇවිල්ලා මේ එයාලා කරේ මොනවාද? දේශපාලනය බිස්නස් එකකට හරවගෙන එයාලා ඒක වෙළඳාමක් කරගෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එයාලට විහිළුවක් වෙලා තියෙනවා. ගොඩක්
වෙලාවට උනේ මොනාද මහ බැංකුවේ සල්ලි නැහැ. එතකොට අපිට ඩොලර නෑ අපේ රටට. ඒ වගේ එතකොට මිනිස්සුගේ අහිංසක මිනිස්සු ගොඩක් කාලෙක උනේ අහිංසක මිනිසුන්ට කුඩු ගංජකාරයෝ ජාවාරංකාරයෝ තමා බෝ වුනේ. ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපනය නැති වෙලාම ගිහිල්ලා තියෙනවා මේ වෙද්දී. නිදහසේ මිනිසෙකුට කතා කිරීමේ අයිතිය නැති වුණා. පාරේ බැහැලා මිනිසෙකුට ගිහින් කතා කරන්න තරම් ශක්තියක් නැති වෙලා තියෙනවා. ඒ වගේ අසාධාරණයක් මිසක් සාධාරණයට නැහැ. එයාලා මංකොල්ල කාලා ජාවාරම් කරලා එයාලගේ ජීවිත හැදිලා තියෙනවා. ඉතින් බ්‍රෑන්ඩඩ් දේවල් කියලා පරණ බෝතල් වලට අලුත් ලේබල් ගහලා මේ අලුත් සිස්ටම් එක චේන්ජ් කරනවා කියලා අලුත් අය තමයි ගේනවා කියලා පරණ අයම එනවා ජනාධිපතිලා. ඉතින් මං කියනවා අලුත් බෝතලයකට අලුත් ලේබලයක් ගහලා අලුත් ජනාධිපති කෙනෙක් අපිට ඇවිල්ලා මේ අතුරුදහන් වීමේ මේ ගැන කතා කිරීමට අපිට අයිතිය දෙන්න ඕනේ. ඒ වගේම ඒ කාලය තුළත අන්තිමට සුදු වාහන ගෙනාවේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ කාලේ තමයි මේ වගේ ඛේදවාචක මිනිසුන්ට ගොඩක් සිදු වුණේ. ඉතින් මිනිසුන්ට මේ පාරේ බැහැලා කතා කිරීමේ අයිතිය පවා නැති කරලා තියෙන්නේ. නමුත් නාමල් පුතාට, එයාගේ නාමල් පුතාට මේ වගේ දෙයක් වුණා නම් අපේ දරුවෝ වගේ එයාලා උහුලගෙන ඉන්නවද කියලා හිතාගන්න බෑ. ඉතින් ඒ වගේ කාලේ නැති කරලා අතුරුදහම් කියන එක, ඒ නමත් අතුරුදහම් වීමේ කියන නමත් එක්ක නැති වෙලා මේ දරුවන්ට, මේ අම්මලා අහිමි වෙච්ච දරුවන්ට යුක්තිය සාධාරණේ ඉෂ්ට කරයි කියලා අලුතෙන් එන ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාවේ මම දකින්නේ 2015 ජනාධිපතිවරණය වෙන අවස්ථාවේදී. මොකද ඒ වෙනකොට ඒසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මේ තිබුණේ සහ ඒ වෙනුවෙන් තිබිච්ච කැම්පේන් එක කළේ ඒගොල්ලන්ගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පදනම විදිහට ඒගොල්ලන් ගත්තේ යහපාලනය කියන එක. ඒ වෙලාවේ මානවහිමිකම් ගැන ඉතා විශාල වුමනාවක් තිබ්බා. එතකොට කතා කළා විවිධ සිවිල් සංවිධානත් එක්ක මේ හම්බුණා එහෙම කළා. ඒත් මේ ජනාධිපතිවරණයේදී ඒ මානවහිමිකම් කියන එක ඉතාම බොහෝම පල්ලෙහාටම වැටලා. මේ ජනාධිපතිවරණය එකක් අපිත් එක්ක කොහොමත් කිසිම කෙනෙක් කතා කරන්න ආරාධනා කළෙත් නැහැ, කතා කළෙත් නැහැ. සා අපි ඉහිලා ඉල්ලන්න ගියෙත් නැහැ. ඒක සමහර විට අපේ දුරකමක් වෙන්නත් පුළුවන්. සා කොහොමත් මේ කාලේ ඒගොල්ලන්ගෙන් ගන්න බැරි වෙනවා. ඒගොල්ලන් ඡන්ද දිනා ගැනීමේ තත්ත්වයක් මත තමයි ඒගොල්ලන් ඉන්නේ. හැබැයි ඉතින් දකිනවා අපිත් එක්ක මේ අතුරුදහන් වූවන්ට යුක්තිය හොයලා අරගල කරපු, ඒ වෙනුවෙන් බොහෝම වැඩ කරපු සිවිල් සමාජ සාමාජිකයින්නුත් මේ විවිධ කණ්ඩායම් එක වැඩ කරනවා. සා ඍජුවම වැඩ කරනවා ස්ටේජ් වල ඡන්ද කැම්පේන් වෙනුවෙන්. ඒ අයටවත් අඩුම ගානේ මේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය තියෙනවා කියලා මේ ජනාධිපතිවරු අපේක්ෂකයින්, ජනාධිපති අපේක්ෂකයින් එක්ක සාකච්ඡාවක් කරන් දෙන්න හෝ ඒ ගැන සාකච්ඡා කරන්න උනන්දුවක් ඇති වෙලා තියෙනවා මේ ජනාධිපතිවරණේ මම දැක්කනේ. The News Reporter, වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.